ಅಂದರೆ ಐಭವನ್ ಸಿರುದನಾಟಮ ಅದತ್ ಅಪಿ ಸೂದಾನಂ ಬೆಲಾ ಇನ್ನೆ ಅಟ್ಟ ಶ್ರೇಣಿಯ ಇತಿಹಾಸೆ ಪಾಡಮತ್ ಎಕ್ಕ ಐಲೈನಿಂಗ್ ಕಾಲೇಜ್ ಕತ್ ಎಕ್ಕ ತಮೈ ದುವರ ಪುತಾಲ ಸಂಬಂಧ ಬೆಲಾ ಇನ್ನೆ ಅಪಿ ಸಾಕಚ್ಚಾ ಕರಮಿನ್ ಹಿತಿಯೇ ದೆವನಿ ಪಾಡಮ ಮಹಾನೂರ ರಾಜಧಾನಿಯ ಪಿರಿಬಂದವ जय वीर भंडार कथा कला सती उड़ स्वाधीन राज्य द्रोड पत्ने कोहमद केन कारण आव के सती साकाच्चा करा मंगट्टे कतेन का नमत मत किरी मकरा सेना सम्मत विक्रम बाहु यटते तमाय अपि के वे उड़ राजधानी स्वाधीन राज्य बवट पत्ने मुल्म स्वाधीन पालक बवट पत्ने सेना सम्मत विक्रम बाहु के अपि के මේවෙනකොට ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විටත් උඩරට පාලකයා බවට පත් වෙන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා. මේ සේනාසම්මත වික්‍රමබාහු ස්වාධීන පාලකෙක් විදිහට උඩරට රාජධානිය ගොඩනගා ගනිද්දී ඊට පස්සේ සේනාසම්මත වික්‍රමබාහුගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙනවා කියලා අපි කිව්වා කවුද? ජයවීර බණ්ඩාර सेना सम्मत विक्रम बाहुगे पुते सेना सम्मत विक्रम बाहु रजतुमागे पुते जयवीर भंडार मे जयवीर भंडार गे अवधि तमाय अपि किव्वने मे महानूर राजधानी मुडिम्म तिबुने कोट्टे राजधानियट यटत् प्रदेशयक् विधियट कियला एतकोट मे कोट्टे राजधानिये तवत् सिदुवीमक् सिद्ध वेनवा ए तमयि विजयबा कोल्ले एतकोट मे जयवीर भंडारगे राज्य समयेदी तमयि कोट्टे राजधानिये तुलदी मे कियन विजयबा कोल्ले सिद्ध वेन एतकोट मे कोट्टे कुमारवरुन्ट तमन्ट हिमि बलय लबा गनीम संदहा सेना लबा देमिन उडुरट रजतुमा विधियट मे जयवीर भंडार कोट्टे कुमार वरुण सहाय फल करा केला अपि किव्वा एतकोट मे विजयबा कोल्ले अति वेन कालेदी कोट्टे हिटपु कुमार वरुण उड़रटिंग सहयोगे लबा गणीम निसा कोट्टे राजधानियट वडा मेवेनकोट उड़रट बलय वर्धने वेला तिबुना इट पस्से जयवीर भंडारगें पस्से उड़रट राजधानी बलयट पत्वेनो कौद करलियद्दे भंडार मे करलियद्दे भंडार केला कियन्ने जयवीर भंडारगे पुत्रया एतकोट मोहु थरमक පෘතුගීසීන්ට තමයි ගැතිකම් දැක්වේ ජයවීර බණ්ඩාරල හැම කෝට්ටේ රාජධානියත් එක්ක තිබුණු සම්බන්ධතාවයේ නිසානේ කෝට්ටේට අවශ්‍ය වෙලාවේදී තමන්ගේ උදසහයෝගය ලබා දෙන්නේ නමුත් මේ කරලියද්දේ බණ්ඩාර කියලා කියන්නේ ටිකක් වෙනස් පාලකේ මොහු මේ වෙන විට කෝට්ටේ රාජධානියට පැමිණලා හිටපු පෘතුගීසීන් එක්ක තමයි වැඩි හිතෛෂී බවක් දැක්වේ මෙන්න මේ කාරණාව නිසා මොකද වෙන්නේ අපි කිව්වා කරලියද්දේ බණ්ඩාරගේ කාලෙදී
කරලියද්ද බණ්ඩාරගේ කාලයේදී සිද්ධ වෙන්නේ රුහුණ මේ වෙනකොට පාලනය කරමින් හිටියා සීතාවක මේ වෙනකොට පාලනය කරමින් හිටියා මායා දුන්නේ. එතකොට මායා දුන්නේගේ පුත්‍රයා පළවෙනි රාජසිංහ මේ වෙනකොට කොටේ මේ සීතාවක බලයට පත් වෙලා තිබුණා. ඉතින් සීතාවක බලය ගොඩක් වර්ධනය වෙලා තිබුණා. මොකද රයිගම් බණ්ඩාරගෙන් පස්සේ සීතාවකට මේ රයිගම් ප්‍රදේශයත් ඇඳාගෙන කටයුතු කරපු නිසා. එතකොට පළවෙනි රාජසිංහ මෙන්න මේ කියන කරලියද්දේ බණ්ඩාරගේ කාලයේදී මොහු මේ පෘතුගීසීන්ට දැක්වූ හිතෛශීභාවය නිසා මොකද කරන්නේ? කරලියද්දේ බණ්ඩාරට විරුද්ධව ආක්‍රමණයක් එල්ල කරනවා. මේ ආක්‍රමණයේදී මොකද කරන්නේ? කරලියද්දේ බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා යනවා. ඒතර පෘතුගීසීන් වෙත පලා ගියේ කරලියද්දේ බණ්ඩාර කතෝලික ආගම වැළඳ ගන්නවා. ඒතර මේ කරලියද්දේ බණ්ඩාරට ඊළඟට රාජ්‍යත්වයට පත් කිරීම සඳහා පුතෙක් හිටියේ නැහැ. ඔහුට හිටියේ දියණියක්. ඒතර මේ වෙන විට කරලියද්දේ බණ්ඩාරගේ දියණිය වෙච්ච කුසුමාසන දේවිය වීරසුන්දර බණ්ඩාර මේ සමාවෙන්න කුසුමාසන දේවිය යමසිංහ බණ්ඩාර සමග විවාහ වෙලා හිටියා. එතකොට යමසිංහ බණ්ඩාරත් එක්ක විවාහ වෙලා හිටිය නිසා මේ ඔක්කොම පිරිස, එතකොට කුසුමාසන දේවිය, යමසිංහ බණ්ඩාර මේ ඔක්කොම කරලියද්දේ බණ්ඩාරත් එක්ක පෘතුගීසීන්ගේ සහයෝගය පතා පෘතුගීසීන් යටතට යනවා. එතකොට කාට විරුද්ධවද මේ යන්නේ? සීතාවක පාලක පළවන රාජසිංහ රජතුමාට විරුද්ධව. ඒ කියන්නේ ඔහුගේ සටන් අවස්ථාවේදී ඔහුට මුහුණ දීමට නොහැකිව පලා යනවා මේ කරලියද්දේ බණ්ඩාර. ඒත් එක්කම කරලියද්දේ බණ්ඩාරට සහයෝගය මේ පළවන රාජසිංහට සහයෝගය ලබා දෙනවා වීරසුන්දර බණ්ඩාර කියලා උඩරට රදල ප්‍රභූවරයෙක්. එතකොට මේ රදල ප්‍රභූවරයා ටික කාලයක් යනකොට පළවන රාජසිංහට විරුද්ධව කටයුතු කරයි කියලා කල්පනා කරපු මේ පළවන රාජසිංහ රජතුමා මේ වීරසුන්දර බණ්ඩාරවත් බොළු වලක දාලා මරණයට පත් කරනවා. මෙන්න මේ කාරණාව නිසා ඔහුගේ පුතා කොණප්පු බණ්ඩාරත් පෘතුගීසීන් යටතට පලා යනවා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා. ඔන්න ඊට පස්සේ පෘතුගීසීන් යටතට ගියපු කවුද? කුසුමාසන දේවිය, යමසිංහ බණ්ඩාර, එතකොට කොණප්පු බණ්ඩාර මේ කියන හැමෝම කතෝලික ආගම වැළඳගෙන කතෝලික ආගමට අනුව තමන්ගේ නමුත් වෙනස් කරගෙන බෞතිස්ම ලබනවා. කුසුමාසන දේවිය අපි කිව්වා දෝන කතරිනා කියලා බෞතිස්ම ලබනවා. එතකොට යමසිංහ බණ්ඩාර දොන් පිලිප් කියලා බෞතිස්ම ලබනවා. කොණප්පු බණ්ඩාර දොන් ජුවාන්, එහෙමත් නැත්නම් ඔස්ට්‍රියාවේ දොන් ජුවාන් කියලා හඳුන්වනවා. ඒතර දොන් ජුවාන් නමින් කොණප්පු බණ්ඩාර බෞතිස්ම ලබනවා. ඔන්න මේ අවස්ථාවේදී මොකද කරන්නේ? පෘතුගීසීන් කල්පනා කරනවා මේක තමයි තමන්ට තියෙන හොඳම වෙලාව උඩරට බලය අල්ලා ගැනීම සඳහා කියලා. එතකොට මේ වෙනකොට උඩරට පාලනය කරේ කවුද? පළවන රාජසිංහ සීතාවක ප්‍රදේශය මුල් කරගෙන උඩරට පාලනය කරමින් හිටියේ. එතකොට උඩරට නැවත ස්වාධීන කරගන්න මේක හොඳ අවස්ථාවක් කියලා කවුද හිතන්නේ? පෘතුගීසීන්. මොකද උඩරට බලය හිමි කුමාරිකාව මේ වෙනකොට පෘතුගීසීන් සතු වෙලා හිටියේ. කවුද? කුසුමාසන දේවි. ඒතකොට කොණප්පු බණ්ඩාර යටතේ හමුදාවක් සංවිධානය කරලා කුසුමාසන දේවියත්, එතකොට යමසිංහ බණ්ඩාරත් උඩරටට යවනවා උඩරට රජු හැටියට යමසිංහ බණ්ඩාරව පත් කිරීමට. මොකද මේ යමසිංහ බණ්ඩාර කියලා කියන්නේ අපි කිව්වා මතක ඇති පෘතුගීසීන්ට ඉතාම හිතෛශී කෙනෙක්. මේ නිසා මේන් ප්‍රයෝජනයක් ලබා ගන්න පෘතුගීසීන් කල්පනා කරත් මේ ප්‍රයෝජනය ඇත්තටම ලබා ගන්නේ කවුද? කොණප්පු බණ්ඩාර. කොණප්පු බණ්ඩාර මොකද කරන්නේ? මේ සටන අවසානයේදී යමසිංහ බණ්ඩාරවත් මරණයට පත් කරලා පළවන විමල ධර්මසූරිය නමින් ක්‍රිස්තු වර්ෂ 1592 දී ක්‍රිස්තු වර්ෂ 1592 දී
උඩරට බලය අල්ලා ගැනීමට සමත් වෙනවා. මේ කොණප්පු බණ්ඩාර කියලා කියන්නේ අපි කියුවානේ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා කියලා. ඇත්තටම මේ කොණප්පු බණ්ඩාරට රාජ්‍යත්වයක් එහෙමත් නැත්නම් රාජ උරුමයක් තිබුණේ නැහැ. ඉතින් මොහු මොකද කරන්නේ? කුසුමාසන දේවිය විවාහ කරගෙන තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගන්නවා. ඔන්න ඉන්න අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1594 දී පෘතුගීසීන් දන්තුරේදී මොහුට විරුද්ධව සටනක් දියත් කරනවා. ඒකට හේතුව වෙන්නේ කොණප්පු බණ්ඩාර දැන් පෘතුගීසි හමුදාවක් එක්කනේ උඩරට ආක්‍රමණය කළා, උඩරට බලය අල්ලගත්තේ. ඒතකොට මේක ඉවසා ගන්න පෘතුගීසීන්ට හැකියාවක් තිබුණේ නැහැ. මෙන්න මේ නිසා 1594 දී දන්තුරේදී කොණප්පු බණ්ඩාර එහෙම නැත්නම් පළවන විමල ධර්මසූරිය රජු සමග සටනක් ඇති කර ගන්නවා. මේ සටනේදී පෘතුගීසින්ව පරාජය කිරීමට පළවන විමල ධර්මසූරිය රජතුමාට හැකියාවක් ලැබෙනවා. එතකොට මේ වෙනකොට අපි කියවන සීතාවක පළවන රාජසිංහ යටතේ තමයි මේ උඩරට පාලනය වෙමින් තිබුණේ කියලා. එතකොට සීතාවක පළවන රාජසිංහත් නිකන් හිටියේ නෑ. ඔහු තාක්‍රමණයක් එල්ල කරනවා මේ අවස්ථාවේදී. එතකොට හැකියාවක් ලැබෙනවා කාටද? පළවන විමල ධර්මසූරිය රජතුමාට. මේ සටනේදී පළවන රාජසිංහ සීතාවක පාලකයා මිය ගිය බව තමයි සඳහන් වෙන්නේ. ඒතර මේ පළවන විමල ධර්මසූරිය රජතුමාගේ ආගමික කටයුතු ගැන අපි කතා කරා මතක ඇති. දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක සංගවා තිබුණු දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩමවා ගලඳා මදුරක් තනවා එහි තැන්පත් කරවීමේ ගෞරවයේ හිමි වෙන්නේ පළවන විමල ධර්මසූරිය රජතුමාට. ඒ වගේම බුරුමෙන් භික්ෂුන් වහන්සේලා වඩම්මවල උපසම්පදා කර්මය සිදු කිරීම, එතකොට ලංකාතිලකය, එතකොට ගඩලාදෙනිය, දෙගල්දොරු වගේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම මේ රජතුමාගේ අතින් සිදුවෙච්ච ආගමික කටයුතු විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ හැරුණහම මොහුගේ කාලයේදී ආර්ථික කටයුතු ගැන අවධානය යොමු කරද්දී මොහු කෘෂි කර්මාන්තය දියුණු කිරීම, එතකොට වෙඩිමුණු කර්මාන්ත ශාලා ඇති කිරීම, විශේෂයෙන්ම වලපනේ සහ කොත්මලේ ප්‍රදේශයන්වල යකඩ කර්මාන්ත ශාලා ඇති කිරීම, ඒ වගේම උක්වගාව දියුණු කිරීම, කපුවගාව දියුණු කිරීම, මෙන්න මේ වගේ දේවලුත් මේ පළවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලෙදී සිදුවුණු බව අපි සාකච්ඡා කරා. ඔන්න ඊට පස්සේ පළවන විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙනවා ඔහුගේ ඥාති සහෝදරයෙක් වෙච්ච සෙනරත් රජතුමා. පළවන විමල ධර්මසූරියගේ පස්සේ රාජ්‍යත්වයට පහුත් වෙන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙක් වෙච්ච සෙනරත්. ඒකට පෘතුගීසීන් විසින් රන්දෙනිගලදී සෙනරත් රජුට එරෙහිව සටනක් දියත් කරනවා. එතකොට මෙන්න මේ සටනට ඉදිරිපත් වෙනවා ඔහුගේ පුත්‍රයා මහා අස්ථාන කුමාරයෙක්. මේ සටනේදී කොන්ස්තන්තිනෝද සායතුළු පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කිරීමට මේ අස්ථාන කුමරු සමත් වෙනවා රන්දෙනිගලදී. පෘතුගීසීන් රන්දෙනිගලදී දියත් කරන සටන සාර්ථකව මැඩපැවැත්වීමට සෙනරත් රජුතුළු උඩරට ප්‍රධානීන්ට හැකියාව ලැබෙනවා. මේ සෙනරත් රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙනවා කවුද? දෙවන රාජසිංහ. දෙවන රාජසිංහ රමින් රාජ්‍යත්වයට පත් වෙන්නේ කවුද? අපි අර කලින් කතා කරපු මහා අස්ථාන කුමාරයා. ඒතර මෙයා පිය රජතුමාගේ කාලේ ඉඳන්ම පෘතුගීසීන්ට විරුද්ධ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. රන්දෙනිගල, එතකොට ගන්නෝරුව සටන් වලින් පෘතුගීසින්ව අන්ත පරාජයකට පත් කිරීමට මේ මහාස්ථාන කුමාරයාට එහෙම නැත්නම් දෙවන රාජසිංහට හැකියාවක් ලැබෙනවා. පෘතුගීසින්ව ඇත්තටම මේ රටින් පන්නා දැමීමට අවශ්‍යතාවයක් මේ දෙවන රාජසිංහට තිබුණා. හැබැයි පෘතුගීසින්ට විරුද්ධව සටන් කිරීමට හොඳ නාවික බලයක් දෙවන රාජසිංහට තිබුණේ නැහැ. ඉතින් මොකද කරන්නේ? දෙවන රාජසිංහ රජ අවදීයේදී තමයි ලන්දේසීන්ගෙන් ආධාර ලබා ගන්නේ මේ පෘතුගීසීන්ව පන්වා දැමීම සඳහා.
ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1658 දී පෘතුගීසීන් මෙරටින් පන්නලා දමලා සියලු බලකොටු අල්ලා ගැනීමට රජු සමත් වෙනවා. හැබැයි මේ රජු රජු යටතේ මේ පෘතුගීසීන්ව පන්නා දැමීම සඳහා කටයුතු කරන්නේ කවුද? ලන්දේසීන්. පුර ලන්දේසීන් මොකද කරන්නේ? මේගොල්ලෝ අල්ලා ගන්න බලකොටුවක් ගානේ මේ පිරිස පදිංචි වෙන්න පටන් ගත්තා. මේ පිරිස එහෙම පදිංචි වෙනකොට රජු කිව්වා මේ ඉඩම් රජු යටතේ තියෙන නිසා මේ ඉඩම් වලින් අයින් වෙන්න කියලා. හැබැයි ඒ අවස්ථාවේදී ලන්දේසීන් කිව්වා තමන්ට ගිය යුද වියදම් පියවන්න අපි එතකොට මේ ඉඩම් ඔබට බාර කරනවා කියලා. කොහොම නමුත් ලන්දේසීන් ඒ වගේම දෙවන රාජසිංහ අතර ඇතිවෙච්ච ගිවිසුමට පිටුපානෝ. මෙන්න මේ ගිවිසුමට පිටුපෑම නිසා ලන්දේසීන් ඉතාම කූට ලෙස තමන්ගේ යුද වියදම් ගෙවලා නැහැ කියලා දිගින් දිගටම ප්‍රකාශ කරමින් තමන් අල්ලගත්ත ප්‍රදේශවල තමන්ගේ වෙළඳාම් කටයුතු කරගෙන හිටිය. මෙන්න මේ කාරණාව නිසා තමයි ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන ප්‍රස්තාපිරුලකුත් සිංහලයට එකතු වෙලා තියෙන්නේ. මොකද පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් ලබා ගැනීම හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වුණා. මොකද පෘතුගීසීන්ට වඩා ඉතාම කපටි ජාතියක් තමයි මේ ලන්දේසීන් කියලා කියන උන් ගිවිසුමක් මගේ රජුව යටත් කර ගැනීමට කටයුතු කරා. ඇතර මේ ගිවිසුමේ තිබුණා අල්ලා ගන්නා ප්‍රදේශවල රජු කැමති නම් විතරයි ලන්දේසීන්ට මේ ප්‍රදේශවල ඉන්න පුළුවන් කියලා. මෙන්න මේ වගන්ති වලට පිටුපාමින් තමයි ලන්දේසී අල්ලා ගන්නා ප්‍රදේශවල තමන්ගේ බලය තහවුරු කරගන්නේ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ලන්දේසීන් සමග සටනු දෙවන රාජසිංහ රජතුමා ඇති කර ගන්නවා. එෙහිදී සාමාන්‍ය සැලකිය යුතු පිරිසක් රජතුමා යටතට ගැනීමටත් රජු සමත් වෙනවා. ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙනවා දෙවන රාජසිංහගේ පුතා දෙවන විමල ධර්මසූරිය. මේ දෙවන විමල ධර්මසූරිය ඉතාම සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා ලන්දේසීන් සමග කටයුතු කිරීමේදී. ඒ වගේම තමයි බුරුමයෙන් උපසම්පදාව ගෙන්වලා උඩරට නැවත උපසම්පදාව පිහිටවීමට මේ දෙවන විමල ධර්මසූරිය ලන්දේසීන්ගෙන් උදව් ලබා ගන්නවා. ඒ අරුණහම මේ දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලෙදී මහනුවර දළදා මාලිගය මහල් තුනක් කොට ඉදිකිරීමට දෙවන විමල ධර්මසූරිය රජතුමා කටයුතු කරනවා. එහෙනම් බලපුවාම ලන්දේසීන් එක්ක සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තමන්ගේ රාජ්‍ය කාලය ගත කිරීමට මේ දෙවන විමල ධර්මසූරිය රජතුමාට හැකියාවක් ලැබෙනවා. ඔන්න ඊට පස්සේ දෙවන විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙනවා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ පුතා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රාජ්‍යත්වයට පත් වෙනවා. එතකොට මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ හඳුන්වනවා කවුරු කියලාද? කොණ්ඩසාලේ කුමාරයා විදිහටත් හඳුන්වන්නේ මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා.
ඇතරම ඔහුට පාලන බලය ගැන ලොකු අවබෝධයක් නොතිබුණු නිසා මේ සමයේදී රදලවරුන්ගේ බලය උඩරට රදලවරුන්ගේ බලය වර්ධනය වුණා. තවත් විශේෂම කාරණාවක් තමයි මොහු තමයි සිංහලයේ අවසාන රජු බවට පත් වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ පුතේ මෙයා විවාහ කරගන්නේ දකුණු ඉන්දියාවේ නායක්කර් වංශික කුමාරිකාවක්. එතකොට මේ නායක්කර් වංශික කුමාරිකාවක් විවාහ කරගත්ත ඔහුට දාව දරුවන් නොසිටීම නිසා මොකද වෙන්නේ? නායක්කර් සම්ප්‍රදායට අනුව මේ දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව බිසවගේ වැඩිමහල් සහෝදරයාට තමයි ඊළඟට රාජ්‍යත්වය ලැබෙන්නේ. ඔන්න ඊට පස්සේ සිංහලයේ අවසාන රජුගෙන් පස්සේ උඩරට රාජධානිය නායක්කර් වංශික රජ පෙළපතක් විසින් පාලනය කරනු ලබනවා. හොඳයි, මේ දක්වා කතා කරපු කොටසේ ගැටලුවක් තියෙනවද කාට හරි? ගිය සතියේ මේ පිළිබඳව ටිකක් අපි කතා කරා. අපි කතා කරා උඩරට රාජධානියේ රාජාවලිය පිළිබඳව. අවසාන සිංහල රජු දක්වා උඩරට රාජධානියේ අවසාන සිංහල රජු දක්වා අපි කතා කරා. ඒකට මේ දක්වා කතා කරපු කොටසේ නොතේරුණු තැනක් නැවත අහගන්න දෙයක්, අපහැදිලි දෙයක් තියෙනවද? චැට් එක ඔන් කරලා තියෙනවා, දාන්න පුළුවන්. පළවෙනි පාඩමේ නෝට් එක දාලා තියෙනවා, ගෲප් එකට අසම්පූර්ණ තැන් තියෙනවා නම් ඒකෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ දක්වා සාකච්ඡා කරපු කොටස ලියාගෙන ඉස්සරහට යනවද, නැත්නම් පාඩම ඉස්සරහට සාකච්ඡා කරන්න කොහොමද කියන්නේ? පුතා නායකර් පෙළපතේ රජවරුන් 5 දෙනෙක් ඉන්නවා, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් අද අපිට.
මේ කොටස ලියාගෙන තියෙන හැමෝම Oh, teacher. Nah, madam. It's common. What a sampoor name, Karliya Dev Bandari Kotasaliyali Varani. අපි ලියාගමු කර්ලියද්ද බණ්ඩාරගෙන් පස්සේ රාජ්‍යත්වයට පත්වන පළවන විමල ධර්මසූරිය රජු. පළවන Vimala Dharma Surya Raju. ඔහුටම තමයි කියන්නේ කොනප්පු බණ්ඩාර කියලා. මහනුවර රාජධානියේ මහනුවර රාජධානියේ නව රාජවංශයක ආරම්භය සිදු විය. ඇයි එහෙම කියන්නේ? මේ කොනප්පු බණ්ඩාරට රාජ්‍ය උරුමයක් තිබුණේ නැහැ මොහු උඩරට ප්‍රභූවරයෙගේ පුතෙක් වෙච්ච නිසා. නව රාජවංශයක ආරම්භය සිදු විය. දෙවෙනි කරුණ කුසුමාසන දේවිය විවාහ කරගෙන කුසුමාසන දේවිය විවාහ කරගෙන කුසුමාසන දේවිය විවාහ කරගෙන කුසුමාසන දේවිය විවාහ කරගෙන තම රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට තම රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට තම රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට මොහු සමත් විය. මොහු
සමත්ය. ඊළඟ කර්ම 1594 දී මොහුට විරුද්ධව පෘතුගීසීන් විසින් දන්තුරේදී දන්තුරේදී සටනක් දියත් කළත් පෘතුගීසි හමුදාව ඉන් පරාජයට පත්විය. ඊළඟ කරුණ නැවතත් නැවතත් 1602 දී බලන සටනේදී පළවන විමල ධර්මසූරිය රජු පෘතුගීසීන් පරාජයට පත් කරන ලදී.
පස්සෙනි කරුණ සීතාවක රාජසිංහ රජු සීතාවක රාජසිංහ රජු සීතාවක රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ විමල ධර්ම සූරිය රජු විසින් විමල ධර්ම සූරිය රජු විසින් පරාජයට පත් කළේය විමල ධර්ම සූරිය රජු විසින් පරාජයට පත් කළේය මේ පළවන විමල ධර්ම සූරිය කියලා කියන්නේ මහනුවර රාජධානී කැපී පෙනෙන පාලකේ ඔහු පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරලා තියෙනවා දන්තුරේදී සහ බලනදී 1597 දී දන්තුරේ සටනක් ඇති වෙනවා 1602 දී බලනදී පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරනවා ඒ විතරක් නෙවෙයි අපි කියවනේ මේ වෙනකොට සීතාවක පාලකයා යටතේ පළවන රාජසිංහ යටතේ තමයි උඩරට පාලනය වුණේ කියලා හැබැයි ඒ නිසා මොහු බලයට පත් වුණාට පස්සේ නැවත පළවන රාජසිංහ රජතුමා විසින් උඩරට ආක්‍රමණය කරනවා. එතකොට මේ අනුව බලනකොට දේශපාලනික වශයෙන් වඩා වැදගත්කමක් තියෙන පාලන කාලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ පළවන විමල ධර්ම සූරිය රජතුමාගේ රාජ්‍ය අවධිය. පස්ස ලියාගමු අපි ඔහුගේ ආගමික කටයුතු. ආගමික කටයුතු. ආගමික කටයුතු යටතේ ලියාගමු දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක සංගවා තිබූ කුරහන් ගලක සංගවා තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩමවා
මහනුවරට වැඩමවා මහනුවරට වැඩමවා දලදා මැදුරක් තනවා තැන්පත් කිරීම දලදා මැදුරක් තනවා තැන්පත් කිරීම विहारे दलंदाव संगवलतिबुनु कुरहन गल देंट मेक संरक्षणे करलतीनो देलगमु विहारे ईलंग करुण बुरुमयन भिक्षुन वहांसेला वेडमवा බුරුමයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවා බුරුමයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවා උපසම්පදා කර්මය සිදු කිරීම උපසම්පදා කර්මය සිදු කිරීම ඊළඟට ලංකා තිලක විහාරය ලංකා තිලක විහාරය ලංකා තිලක විහාරය ගඩලාදෙනි විහාරය ලංකා තිලක විහාරය ගඩලාදෙනි විහාරය देगल दोरुव विहारय देगल दोरुव विहारय प्रतिसंस्करणय किरीम प्रतिसंस्करणय किरीम ප්‍රතිසංස්කරණය කිරීම කලණ විමල ධර්මසූරියගේ ආර්ථික කටයුතු हलवनेम सूर्य आर्थिक कटेत आर्थिक कटेत मूर्ति कृषि कर्म अंत दीवन किरीम
कृषि कर्मांते दिनों केरीम वेडिलुनु कर्मांते शाला ऐति केरीम वेडिलुनु कर्मांते शाला ऐति केरीम कोत्मले प्रदेशये यकड कर्मांत शाला अतिकिरीम वलपनेहा कोत्मले प्रदेशये यकड कर्मांत शाला अतिकिरीम उक्वगाव दियुनु किरीम उक्वगाव दियुनु किरीम मेहं बलपुहाम देशपालनिक वशेन तोकट आगमिक वशेन आर्थिक वशेन वेदगत सेवावक उड़राट राजधानी वेनुवेन पलवन विमल धर्म सूर्य रजतुमा इष्ट कल्ला तीरनत्नम कोनप्पु भंडार इष्ट करला तियेनवा ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වුණු රජතුමා කවුද සෙනරත් රජු ක්‍රිස්තු වර්ෂ एक दहस हायसिय हतरत एक दहस हायसिय तिस पहत ततर मुहु राज्य काले मुगे राज्य काले सेनरत राजू सेनरत राजू फलवन विमल धर्म सूर्य गेन पसु फलवन विमल धर्म सूर्य गेन पसु ओहुगे ओहुगे ज्ञाति सहोदरेक ओहुगे ज्ञाति सहोदरेक उ ओहुगे ज्ञाति सहोदरेक उ सेनरत उडरट रजविय ओहुगे ज्ञाति सहोदरेकु सेनरत उडरट रजविय
ඊළඟ කරුණ පෘතුගීසීන් විසින් පෘතුගීසීන් විසින් රන්දෙනිගලදී සෙනෙරත් රජුට එරෙහිව සෙනෙරත් රජුට එරෙහිව සටන් දියත් කළද සටන් දියත් කළද ඒ සටනට ඉදිරිපත් වන්නේ ඒ සටනට ඉදිරිපත් වන්නේ ඔහුගේ පුත් මහා අස්ථාන කුමරුයි ඔහුගේ පුත් මහා අස්ථාන කුමරුයි ඊළඟ කරුණ එහිදී කොන්ස්තන්තිනෝද සා ඇතුළු පෘතුගීසි හමුදාව පරාජයට පත්කිරීමට මහා අස්ථාන කුමරු සමත් විය මහා අස්ථාන කුමරු සමත් විය. ඔන්න මහනුවර රාජධානී ඊළඟට වඩා වැදගත් පාලකයා දෙවන රාජසිංහ. මහා අස්ථාන කුමාරයා තමයි දෙවන රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වෙන්නේ. මොහු හැඳින්නුවා ත්‍රිසිංහලාදීශ්වර කියලා. තුන් සිංහලයටම අධිපති කියලා හැඳින්වෙව්වේ මෙන්න මේ දෙවන රාජසිංහ රජතුමා.
දෙවන රාජසිංහ රජු ක්‍රිස්තු වර්ෂ 1635-1687 අතර තමයි මොහු රාජ්‍යත්වය දරන්නේ. ලියාගම් පළවෙනි කරුණ මහා අස්ථාන කුමරු මහා අස්ථාන කුමරු දෙවන රාජසිංහ ලෙස රජවිය මහා ස්ථාන කුමරු දෙවන රාජසිංහ ලෙස රජවිය දෙවන රාජසිංහ ලෙස රජවිය දෙවනි කරුණ පිය රජුගේ පාලන සමයේ සිටම පිය රජුගේ පාලන සමයේ සිටම පිය රජුගේ පාලන සමයේ සිටම පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය රොහු තමන්ගේ පිය රජතුමාගේ කාලෙදි පෘතුගීසින්ගෙන ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ සටන තමයි රන්දෙනිගල සටන කියලා කියන්නේ. රන්දෙනිගල ස්ථානයේදී මේ සටන පැවැත්වුණු නිසා. ඊට පස්සේ ඔහු රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ නැවතත් 1638දී පෘතුගීසින් ආක්‍රමණයක් එල්ල කරනවා. ඒ සටන තමයි ගන්නෝරුව සටන කියලා කියන්නේ. පිළියාගමු තුන්වෙනි කරුණ රන්දෙනිගල. මේ රන්දෙනිගල සටනද මොහු තමයි පියාගේ කාලෙදි ඉදිරිපත් වෙලා මේ සටන පෘතුගීසින්ගේ සටන මැඩ පවත්වන්නේ. තුන්වෙනි කරුණ රන්දෙනිගල සහ ගන්නෝරුව. ගන්නෝරුව සටන ඇති වෙන්නේ 1638දී. මේ ගන්නෝරුව සටන දියෝගෝ ද මේලෝ ක්‍රස්තෝ කියන පෘතුගීසි සෙන්පතියා තමයි මෙහෙවන්නේ. රන්දෙනිගල සහ ගන්නෝරුව සටන් වලින් පෘතුගීසීන් අන්ත පරාජයකට පත්විය. පෘතුගීසීන් අන්ත පරාජයකට පත්විය. ඊළඟට පෘතුගීසීන්ව මෙරටින් පළවා හැරීමට පෘතුගීසීන්ව
මෙරටින් පළවා හැරීමට පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට අදිෂ්ඨාන කළද පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට අදිෂ්ඨාන කළද ඒ සඳහා නාවික හමුදාවක් නොසිටි බැවින් නාවික හමුදාවක් නොසිටි බැවින් ලන්දේසීන්ගෙන් ආධාර ලබා ගැනීම දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසීන් පළවා හැරීම සඳහා ඔන්න ලන්දේසීන්ගෙන් ආධාර උපකාර ලබා ගන්නවා එහිදී 1638 දී වෙස්ටර්වෝල්ඩ් කියන ලන්දේසි ආණ්ඩුකාරවරයා සමග දෙවන රාජසිංහ රජතුමා ගිවිසුමක් ඇති කර ගන්නවා. කොට පෘතුගීසීන් පළවා හැරීම සඳහා කටයුතු කරන්නේ ලන්දේසි හමුදා. ලන්දේසි හමුදාවන් මුහුදෙන් ගිහින් පහර දෙනවා. රුඩරට රජුගේ හමුදාවක් ගොඩබිමින් ගිහි මේ පෘතුගීසීන්ට පහර දීලා ක්‍රිස්තු වර්ෂ 1658 දී පෘතුගීසීන්ම සම්පූර්ණයෙන්ම එළවා දමා ඔවුන්ගේ බලකොටු අල්ලා ගැනීමට ලන්දේසි හමුදාවලට හැකියාවක් ලැබෙනවා. ඊළඟ කරුණ ක්‍රිස්තු වර්ෂ 1658 දී ක්‍රිස්තු වර්ෂ 1658 දී පෘතුගීසීන් මෙරටින් පළවා දමා සියලු බලකොටු අල්ලා ගැනීමට රජු සමත් විය. සියලු බලකොටු අල්ලා ගැනීමට රජු සමත් විය. ඊළඟ කරුණ නමුත් ලන්දේසීන් ගිවිසුමට පිටුපෑ නිසා
ලන්දේසීන් ගිවිසුමට පිටුපෑ නිසා අවසානයේදී දෙවන රාජසිංහ රජුහා ලන්දේසීන් අතර සටන් ඇතිවිය. ඉදුවර පාඩම අහගෙන දෙන්නේ දැන් හැමෝම පාඩමත් එක්ක අවධානයෙන් ඉන්න ඉදුවර පාඩම අහගෙන ඉන්න දෙවන රාජසිංහ රජතුමාගෙන් පස්සේ ඊළඟට රාජ්‍යත්වයට පත්වනවා කිව්වපි මේ ඉන්නේ දෙවන රාජසිංහ රජතුමා. දෙවන රාජසිංහ රජතුමාගේ කාලෙදී අහම්බෙන් තමන්ගේ නැවේ කුඹගහ කැඩිලා ලංකාවට ගොඩ බහිනවා රොබර්ට් නොක්ස් කියලා පුද්ගලෙක්. මේ ඔහු ඔහුගේ එදා හෙළදිව කියන කෘතිය ඔහු වෙසෙන්න චිත්‍රයට නගන ලද චිත්‍රයක්. දෙවන රාජසිංහ රජු ඉදිරියේ තමන් ඒ අවස්ථාවේදී හිටපු ආකාරය ඔහු විසින් සිහිපත් කරලා ඔහුගේම කෘතියක ඇඳපු චිත්‍රයක්. එදා හෙළදිව කියන කෘතියේ මේ චිත්‍රය ඔහු විසින්ම ඇඳලා තියෙනවා. මොහු දෙවන රාජසිංහ රජු විසින් සිරභාරයට ගන්නවා. සිරභාරයේ ඉදි තමයි ඔහු මේ එදා හෙළදිව කියන කෘතිය ලියන්නේ. මේ එදා හෙළදිව කියන කෘතියෙන් පුතේ ලංකා ඉතිහාසය පිළිබඳව, ඒ ජන සමාජය පිළිබඳව, ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳව වඩා තොරතුරු රැසක් සඳහන් වෙලා තියෙනවා. ඒතර මේ ඉන්නේ දෙවන රාජසිංහ රජතුමා දැක්වෙන චිත්‍රයක්. දෙවන රාජසිංහ රජතුමාගෙන් පස්සේ අපි කිව්වා රාජ්‍යත්වයට පත් වෙනවා දෙවන රාජසිංහ රජතුමාගේ පුතා දෙවන විමල ධර්මසූරිය. අපි කිව්වා දෙවන රාජසිංහ රජු වගේ නෙවෙයි, මොහු ඉතාම සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒ වගේම මොහුගේ කාලයේදී ලන්දේසීන්ගෙන් උපකාර ලබාගෙන බුරුමයෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා නැවත උපසම්පදාව පිහිටුවීමට දෙවන විමල ධර්මසූරිය රජතුමා කටයුතු කරනවා. ඒ වගේම මහනුවර දළදා මාලිගය තෙමහල් මාලිගාවක් කොට ඉදිකිරීමත් දෙවන විමල ධර්මසූරියගේ රාජ්‍ය අවධියේදී සිදුවෙච්ච සුවිශේෂී කාරණාවක්. අපි ලියාගමු දෙවන විමල ධර්මසූරිය රජු. ක්‍රිස්තු වර්ෂ 1635
ක්‍රිස්තු වර්ෂ 1687ත් 1787ත් අතර කාලයේදී තමයි දෙවන විමුධර්ම සූර්ය රජතුමා උඩරට රාජධානිය හොබවන්නේ. මේ දෙවන විමුලධර්ම සූරිය කියලා කියන්නේ දෙවන රාජසිංහගේ පුතා. පිළියාගමු. දෙවන රාජසිංහගේ පුත් දෙවන රාජසිංහගේ පුත් දෙවන විමලධර්ම සූරිය රජවිය දෙවන විමලධර්ම සූරිය රජවිය ඉතාම වැදගත් කොටසක් මේ පාඩම මොකද ඊට පස්සේ තියෙන පෘතුගීසීන් එක්ක තියෙන පාඩමට වැඩි සම්බන්ධතාවයක් දක්වන පාඩමක්. ඒකට ඔයගොල්ලන්ට පේනවා මේ පාඩම සාකච්ඡා කරනකොට පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කියන මේ ජාතිකයන්, විජාතිකයන් තුන්ගොල්ලන්ගේම බලපෑම මේ රාජධානියට එල්ල වෙනවා. එතකොට ඉංග්‍රීසි ගැන කතා කරද්දී, පෘතුගීසි ආක්‍රමණය ගැන කතා කරද්දී, ලන්දේසීන්ගේ ක්‍රියාපටිපාටි ගැන කතා කරද්දී මේ මහනුවර රාජධානියත් එක්ක ඈඳෙන කතා තමයි තියෙන්නේ. ඒ නිසා මේ මහනුවර රාජධානිය ගැන හරියට ඉගෙන ගන්න එක බොහොම වැදගත්. දෙවැනි කරුණ ලන්දේසීන් සමග සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ලන්දේසීන් සමග සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ලන්දේසීන් සමග සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඊළඟ කරුණ මහනුවර දළදා මාලිගය තෙමහල් කොට ඉදිකිරීම බුරුමයින් උපසම්පදාව ගෙන්වා උඩරට උපසම්පදාව පිහිටුවීම උපසම්පදා භික්ෂූන් ගෙන්වලා නැවත උපසම්පදා කර්මය උඩරටදී සිදු කිරීම මේ රජතුමාගේ කාලයේදී සිද්ධ වෙනවා. දෙවන විමලධර්ම සූරිය රජතුමාගේ කාලයේදී. උනේ ඊට පස්සේ සිංහලයා
අවසාන රජු බවට පත්වෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු එවන විමල ධර්ම සූර්ය රජතුමාගේ පුතා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියලා කියන්නේ. ඌ ඇඳින්නවා කවුරු කියලාද? කුණ්ඩසාලේ කුමාරයා කියලාත් මෝ වේ ඇඳින්නවා. අතරම මොහුට පාලන බලයේ පිළිබඳව එතරම් මේ යුගයේ වෙනකොට වර්ධනය වුණා. තවත් විශේෂ කාරණාවක් මොහු අතින් සිද්ධ වෙන ඒ මොකක්ද? දකුණු ඉන්දියාවේ නායක්කර් වංශික කුමාරිකාවක් විවාහ කර ගැනීම නිසා නායක්කර් පෙළපතක් උඩරට රජ වීමට ඉඩ සලසන්නේ මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඒ නිසාම තමයි ඔහු හඳුන්වන්නේ අපි සිංහලයේ අවසාන රජු විදිහට. පිළියාගමු. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. ක්‍රිස්තු වර්ෂ 1707 1739 අතර මොහු උඩරට රාජ්‍ය හොබවනවා. දෙවන විමල ධර්ම සූරිය රජුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජවිය ඊළඟ කරුණ මොහු කුණ්ඩසාලේ කුමාරයා ලෙස හඳුන්වන ලදී. පාලන බලය පිළිබඳව දැනුමක් මොහුට නොතිබීම නිසා මොහු එතරම් දක්ෂ පාලකෙක් නෙවෙයි. මේ සමයේ මේ සමයේ
රදලවරුන්ගේ බලය වර්ධනය විය මේ සමයේ රදලවරුන්ගේ බලය වර්ධනය විය ඊළඟ කරුණ රජු රජු දකුණු ඉන්දිය රජු දකුණු ඉන්දිය රජු දකුණු ඉන්දිය නායකර් වංශික නායකර් වංශික නායකර් වංශික කුමාරිකාවක් සමග විවාහ විය එම විවාහයෙන් ඌට දරුවන් සිටියේ නැහැ නායකර් වංශික කුමාරිකාවට දාව ඌට දරුවන් නොසිටි නිසා තමයි බිසවගේ වැඩිමහල් සහෝදරයාට රාජ්‍ය හිමි වෙන්නේ විවාහයෙන් ඔහුට දරුවන් නොවිය විවාහයෙන් ඔහුට දරුවන් නොවිය විවාහයෙන් ඔහුට දරුවන් නොවිය ඊළඟ කරුණ මේ නිසා මේ නිසා දකුණු ඉන්දිය සම්ප්‍රදායට අනුව මේ නිසා දකුණු ඉන්දිය සම්ප්‍රදායට අනුව බිසවගේ සහෝදරයාට රජකම හිමි විය බිසවගේ සහෝදරයාට රජකම හිමි විය බිසවගේ සහෝදරයා නායකර් වංශිකයෙක් ඒ නිසා මොකද වෙන්නේ උඩරට රාජධානිය නායකර් වංශිකයෙන් සතු වෙනවා මින් ඉස්සරහට අන්න ඒ නිසාම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා සිංහලයේ අවසාන රජු විදිහට පිළිගන්නවා සිංහලයේ අවසාන රජු අවසාන සිංහල රජු මේ නිසා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු මේ නිසා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු සිංහලයේ අවසාන රජු ලෙස හැඳින්වේ සිංහලයේ අවසාන රජු ලෙස හැඳින්වේ හොඳයි අද දවසේදී අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙන නිසා අපි අදට පන්තිය හමාර කරමු ඊළඟට අපි සාකච්ඡා කරනවා නායකර් රජ පෙළපත සහ උඩරට ආර්ථිකයේ වෙළඳාම ඔවුන්ගේ ජන ජීවිතය කොහොමද උඩරට රාජධානිය තුළ පැවතුනේ කියන කාරණා පිළිබඳව
ඊළඟ දවසේදී පන්තියට සහභාගී වෙන්න හැම දෙනාම අද දවසේ පන්තියට සහභාගී වුණු යොළ පුතාලා හැමෝටම ස්තුතියි අපි ඊළඟ දවසේදී හම්බ වෙමු හැම දිනකටම සුබ දවසක් ආයුබෝවන්